ඉස්තුවර්ස 2020ක් වූ මාර්තු මාස 28 වෙනි දා සවස 3:05 මිනිත්තු 39 ට ග්‍රහලව සුකුමාලිය මනමාලිය සිකුරු තමන්ගේ සක්ෂේත්‍ර භවනවන වෘෂම රාශියට සම්ප්‍රාප්ත වන නිසා ලග්න 9කට සුබඵල උදා කරනවා. ලග්න 2කට මහා ධනයෝග උදා කරනවා. ලොතරැයි වාසන. ලග්න 4කට පංච මහා රාජයෝග උදා කරනවා. ඉතිරි ලග්න වලට සතර දීප ජයයෝගය උදා කරනවා. එහෙනම් මෙර විශේෂත්වයක් තියෙනවා සිකුරු මාරුවේ. එන්නේ උච්ච භවනට තමන්ගේ තරු පහේ නිවසට. එයා ගමනේදී මේ කියන ලග්න වලට බොහෝ සුබඵල උදා වෙනවා. ලග්න 9කට. ඒ ලග්න 9 මම නම් කරන්නම්. වෘෂම මේෂ මීන කුම්භ මකර තුලා කන්‍යා කටක මිතුන. නැවත කියන්නම්. වෘෂම මේෂ මීන කුම්භ මකර තුලා කන්‍යා කටක මිතුන. මේ සිකුරු ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය තුලින් මේ ලග්න 9ටම සුබඵල අත්වන බව දන්නව කවුරුද? නමුත් මොන වගේ සුබඵලද අයත් වෙන්නේ? මෙන්න මේවා. ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ලැබෙනවා. මිල නියම කරන්න බැරි මට්ටමේ අධික මිල ගණන් සහිත මැණික් හම්බ වෙනවා. මේ කුජ කියන්නේ මේ පෘථිවියට සමාන ග්‍රහයෙක්. මේ භූමියෙන් වාසනාව ගැන පෙන්වන ඒ සම්බන්ධයෙන් මේ කුජල තියෙන නිසා කුජ මේ ආවි සෙනසුරුගේ නිවසට මකර සෙනසුරුට අයත් රාශිය. එනම් මේ ගමනේදී වෙනදට වඩා මැණික් සම්පත පිළිබඳව කැණීම් කරන ඉතිරි අයට හදිසි ධනලාභ ලැබෙනවා. ඒ වගේම ලොතරැයි වාසනා ලැබෙනවා. මේක අවුරුද්දකට වසරක් වෙන අවුරුද්දකට මාසයක වගේ කාලයක් වෙන දෙයක්. ඒ වගේම මෙවර මේකම සඳහන් කරන්න ඕන මේ අනිත් අයට දැනගැනීම පිණිස කුජ ග්‍රහයාගේ මාරුවන් නිසා මෙවර ඡන්දෙ ඉල්ලන උච්චක ලග්න හිමියන්ට ජයග්‍රහණය කරන්න පුළුවන් ග්‍රහචාරයක් තියෙනවා මැයි 4 දක්වා අප්‍රේල් 25 මේ ඡන්දෙ තියෙන්නේ. ඒකත් මේ ගමම සඳහන් කරන අපි වෙනම වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙන සම්බන්ධයෙන් තෙරුවන් සරණයි.